අයිබුවන් රටේ පවතින වාතාවරණය අනුව ටික කාලයකට අපිට මෙහෙම්පත් කරන්න ඕගොල්ලෝ ගාවට එන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම තීරණය කළා මගේ මෙතෙක් ඉගෙනගත්ත ඔයාලටත් අලුතෙන් මෙහෙම වලට ඇලුම් කරන අයටත් ගෙදර ඉඳන්ම ඉතා පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් විදිහට මෙහෙම් පාඩමාලාවක් කරන්න. මෙහෙම් වල අපි මූලිකම පාඩම කරමු. මෙහෙම් වලට අවශ්‍ය වෙනවා මේ ටේප් එක. එතකොට මේක තමයි ටේප් එකක් කියන්නේ. මේක කඩේ තියෙනවා සාමාන්‍යයෙන් ඕගලන්ට රුපියල් 50කින් හොඳම ටේප් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක රුපියල් 10ක් 12ක් වගේ වෙන්නේ. මේ ටේප් එකක් ගත්තහම මේ ටේප් එකේ තියෙනවා පොඩි පැත්තක්. මේ පැත්තට අපි කියනවා සෙන්ටිමීටර් කියලා. මේ පැත්තට මේ ලොකු පැත්තට අපි කියනවා අඟල් කියලා. මගේ ක්ලාස් එකේ මම කරන්නේ අඟල් වල. එතකොට මේ ටේප් එකේ මෙතන තියෙනවා අල්ලන්න ලේසි වෙන. ඊයන් කැල්ලක් දාලා තියෙන්නේ අල්ලන්න ලේසි වෙන. මේක මෙතනින් එහාට lessලා යන්නේ නැහැ. එතකොට මෙතන ටේප් එකේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන්නේ අඟලක්. හැබැයි මෙතන පේන්නේ නැති හින්දා මම 1 2 4 ගන්නවා. 1 2 4 ගත්තාම මේ දිග ඉරි කැල්ලට අපි කියනවා භාගයක් කියලා. මේ භාගයයි 1 4 තියෙන රින්ගත් දිග ඉරට අපි කියනවා කාලක් කියලා. මේක හතරට බෙදුවාම මේ දෙකට කිට්ටු මේ ඉරට අපි කියනවා තුන් කාලක් කියලා. එතකොට කියනකොට 1 1 කාලයි 1 1/2 1 3 කාලයි එහෙම නැත්නම් 4 3 2. මේ චූටි ඉරි කෑලි තියෙනවා මේවා අතර මේවට අපි කියනවා නූල් කියලා. මේක මම ඕගලන්ට කලි සම්බලදී ෂර්ට් වලදී කෝට් වලදී භාවිත කරන විදිහ කියලා දෙන්න. ඊපස්සේ මේ අපි රෙදි ගන්නකොට අපි කඩෙන් ඉල්ලන්නේ රෙදි යාර වලින් හරි මීටර් වලින් හරි. එතකොට යාරයකට තියෙනවා අඟල් 36ක්. මීටරයකට තියෙනවා අඟල් 39ක්. යාර කියලා ලියන්න ඕනේ. මේ වගේ පොඩි ලකුණු දෙකක් දැම්මහම මේක අපි අඟල් කියලා තමයි කියවෙන්නේ. කඩේ තියෙනවා රෙදි වල පළල. අපි හිතමුකෝ මේ රෙද්දේ පළල. දැන් අපි 36 පළලින් නම් යාර 3ක්. 45 නම් ගන්න යාර 2 1/2. හැම වෙලාවෙම රෙද්දක් ඉල්ලනකොට ප්‍රමාණයට ඉදිරියෙන් අනිවාර්යෙන් පළලක් කියවන්නම ඕනි. උදාහරණයක් තමයි අඟල් 36 පළලෙන් යාර 3ක්. හැබැයි මේක 45 නම් අපි ගන්න යාර 2 1/2. පැහැදිලිනේ? මේ විදිහට අපි දැනගෙන ඉන්න කඩේ ගිහින් රෙදි ඉල්ලන්න නම් අපි දැනගෙන තියෙන්න ඕනේ කඩේ තියෙන රෙදි වල පළල. අපි බලමු කඩේ තියෙන රෙදි වල පළල. අඟල් 27. අඟල් කියලා ලියන්න ඕනේ නැහැ, ඔහොම දාන්න. 36 45. මේ 55 තියෙනවා. හැබැයි ඔයගලන්ට හැම වෙලාවෙම දකින්න නැහැ. හැබැයි තියෙනවා. 60 72 110 90 110. ඔන්න ඔය පළල වලදී කඩේ තියෙනවා. අපි නිතර ගවුම් වලට සාය 60 ඒ වගේ ඇඳුම් වලට අපි ගන්නේ 36 ඉඳන් 60 පළල වෙනකම්. ගෙදෙට්ට තිර රෙදි දාන්න, ඇඳට සීට් මහන්න ඒ වගේ දේවල් වලට අපි ගන්නවා මෙන්න මේ පළල වල රෙදි. එතකොට පළලක් හොයාගන්නේ රෙද්දක් ගත්තොත් මේ රෙද්ද. මේ රෙද්ද මේ පැත්තේ තියෙන නූල් නැති වාටියක්. මේකට අපි කියනවා බල වාටිය. මේකට අපි කියනවා බල වාටිය. මේ බල වාටි දෙක අතර තියෙන මෙන්න මේ දුරට තමයි අපි මේ දුරට අපි කියනවා රෙද්දක පළල කියලා. අපි රෙද්දේ පළල බලන්නේ මේ විදිහට. මෙහෙම අත් දෙකෙන් බල වාටි දෙක දෙපැත්තට ඇරන් බැලුවහම මේ තියෙන මේ අතර තියෙන දුර තමයි රෙද්දේ පළල කියන්නේ. මේ තියෙන බල වාටි. මේ පැත්තේ තියෙන්නේ බල වාටි. පැහැදිලිනේ? එතකොට ඕගලන්ට මේ රෙද්දකින් කපාගෙනද කියලා හොයා ගන්න පුළුවන්. මේ රෙද්දක් අරන් දෙපැත්ත බලනකොට බල වාටි දෙක නැත්තම් අනිවාර්යෙන් රෙද්දෙන් කපලා තියෙන්න ඕනේ. මේ 27 පළල රෙද්ද ලංකාවේ නෑ. හැබැයි ඔයගලන්ට සාරි ජැකට් වලට එහෙම ගේනවා ගොඩක් අය. ඔය සාරි වලට මේ රෙද්ද එනවා. වෙනම ජැකට් පීස් එක එනවා. එතකොට ඕගලන්ට බලන්න පුළුවන් මේක මෙතන ඉඳන් මෙහෙම අරන් බල දෙපැත්ත බල වාටි දෙක නූල් නැති වාටියක් තියෙනවනම් මේ රෙද්ද කපාගෙන නෑ. මේ බල වාටියට ඉතින් මම බල වාටිය කියනවා. තව දා වාටිය, අහ වාටිය ඔය වගේ වෙන වෙන නම් වලින් හඳුන්වනවා. ඇඳුමක් කපනකොට අනිවාර්යෙන් මේ බල වාටිය ඇඳුමේ දික් අතර එන්න ඕනේ. බ්ලවුස් එක නම් මේ විදිහ. හැබැයි මේ විදිහ තමයි හරි. හැබැයි කට්ලෝන් වගේ බ්ලවුස් එකක නම් අපි මේක අනිවාර්යෙන් දැන් බෝඩරේ වාටියට ගන්නවා. එතකොට බල වාටිය වාටියට. මේකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. වෙන්නේ හේ නැති හේතුව තමයි එකක් පල්ලෙහින් බරයි කට්ලෝන් හින්දා. අනික අපි මේ වගේ වෙලාවට පිටිපස්සේ පළුව ටිකක් වැඩිපුර ඔසවනවා.
අතකනම් බලවාඩිය මේ පැත්තරයි මේ පැත්තරයි අනිවාර්යෙන්ම එන්න ඕනේ. හැබැයි සාරි ජැකට් එක සාරි ජැකට් පීස් එකෙන් මහනකොට මේක ගන්න අමාරුයි. ඒ වගේ වෙලාවට අපි එක බෝඩරේ වෙනම කපලා ගන්නවා. එහෙම නැත්තම් ලයිනින් එක නිවැරදි විදිහට කපනවා. කලිසමකන කලිසමකනම් බලවාඩිය මේ විදිහට එන්න ඕන. හැබැයි ලෙන්ත් එකෙන් කපන්න බෑ. අපි ඒ වගේ වෙලාවට පිටිපස්සේ පළුව එහෙම හරස් අතර කපනවා. ඒකේ තරම් ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉදිරිපස්සේ පළුව අපි හරි පැත්තට කපලා තියෙන හන්දා. දොර රෙද්ද කරා. දොර රෙද්දක බලවාටි මේ දෙපැත්තට ගන්නවා කියලා කිව්වට අපි මේක ඒ විදිහටම ගන්න නැහැ. මේකේ හුඟාක් වෙලාවට ඩිසයින් එක අනුව තමයි දොර රෙද්දක මේ බලවාටිය අපි දොර රෙදි දානකොට බලවාටියට වැඩිය අපි මේකේ මෝස්තර ඩිසයින් එක ගැන හිතනවා. ඔබල බලන්න පුංචි ළමයිගේ ගවුමකට එහෙම දැන් එනවා නම් බලවාටියට මේ බලවාටියට බෝඩරයක් තියෙනවා නම් මෙහෙම මල් මල් එහෙම වගේ තියෙන. අනිවාර්යෙන් මේක වාටියට ගන්න එපා. මෙහෙම අරහට නම් බෑනේ. ඒ වගේ වෙලාවට අපි මේ බලවාටිය ඒ වගේ තියෙන වෙලාවට ඒක නිවැරදි කරගන්න අපි ඔය සැලි තියලා පිටිපස්සේ පළුව ඔසවලා ඒ වගේ පොඩි දේවල් කරන ඒව මම ඔයගලන්ට පිළිවෙලට කොටස් වශයෙන් කරන්නම්.